පුතා මම මෙතන දන්නේ මේ නැහැ ගොඩක් කල් රගපාණ්ඩ හොය රගපාණ්ඩ හදන්න එපා. මේ දුව නැති ඉඳලා අපි මේ ගොඩක් කලබල වෙලා ඉන්නේ. එයාලගේ අම්මත් මේ අඬනවා මොනවා කරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. වත් එක්ක ගියා කියලානේ තියෙන්නේ. මගෙත් එක්ක ගියා කියන්නේ මාත් එක්ක දැන් කතා කරන්නේ නැහැ නේ අංකල්. දැන් දවස් ගාණක් ඉනා. ඒතර මාත් එක්ක ගියා වෙන්න බෑනේ. වත් ගොඩක් අංකල් හොයලා බලුවා. වත් එක්ක යන්න. එයා ලියලා තියෙන්නේ එහෙමනේ. ඉතින් මෙහෙමයි දැන් ඔයා පොඩක් අංකල් හොයලා බලන්න ෆෝන් එකේ මේ මාත් එක මෙසේජ් කරලවත් නැහැ මම. මොකද ඔක නවත්තරන්න තියෙන්නේ. එයා ෆෝන් එකත් එක්ක තමයි අරන් ගිහින් තියෙන්නේ. එයාගේ රත්තරන් බඩු එතකොට ඇඳුම් ඔක්කොම පැක් කරගෙන ගිහින් තියෙන්නේ. हेलो गाइस वाले के तुले नहीं मिलता होगा मिलियंस के अलग मलत वीडियो का केक इतिंग कोमार में इधर सलमा वीडियो का दाब गांव बैठने कमेंट का तमाई प्रैंक विदु लिंस प्रैंक एक के है ना विकार कोमारी विदु विन अकाउंट के रिक्वेस्ट का दाला केले को के मात्र के खाता करा या के वो इसे कहते हैं ना केले को के අපි ප්‍රෑන්ක් එකක් දුන්නා. ඇත්තටම ගොඩක් සතුටුයි ලින්සෝ අයියා අපේ අතින් ප්‍රෑන්ක් වුණ එක ගැන. කොහොම හරි මම පොඩ්ඩක් රැවටුණා. ඉතින් ඒක ඇත්ත. ඉතින් කොහොම හරි මින්සා මේ වෙනකම් මට කරපු හැම ප්‍රෑන්ක් එකකටම මම රිටර්න් එකක් දුන්නා. මොකද විදුවට රිටර්න් එකක් දෙන්න නැතුව හරියන්නේ නැහනේ. අනිවාර්යෙන් විදුවට රිටර්න් එකක් දෙන්න ඕනේ. ඒ නිසා මේ දවස් ටිකේම මම බැලුවේ විදුවගේ මොකක් හරි වීක් පොයින්ට් එකක්. එහෙම හොය හොය ඉදදී තමයි විදුවගේ ළගම යාළුවෙක් විදුවට ඉෂූ කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ටික කාලයක් තිබිලා කොහොම හරි ඒ සම්බන්ධ ඉවරලා ඒ සම්බන්ධී ඉවරුණාට මම කතා කරන්න යන්නේ එයාගේ තාත්තා වගේ කෙල්ල පැනලා ගියා කියලා කොමාරි කතා කරලා අපි බයිට් එකක් දෙමු විදු මේකට ප්‍රැන්ක් වෙයිද කියලා බලමු. ඉතින් අනිවාර්යයෙන්ම කොමාරි ප්‍රැන්ක් කරන්න අපි ට්‍රයි එකක් දෙමු. හෙඩ්සෙට් එකෙන් කෝල් එක දෙන්න හදාගෙන ඉන්නේ. ඉතින් තාත්තා වගේ කෝල් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඩෑඩ් වර්ෂන් එක දාගන්න එපා. ඉතින් අපි තාත්තෙක් වගේ වෙමු ගැම්මට. දැන් ඉතින් රියල් තාත්තා වගේ කෝල් එකක් ගන්න යන්නේ. එහෙනම් අපි යමු කෝල් එකට. हेलो हेलो मैं नवीदु पुता नहीं तो कता करान ओ क्या ना कहूँ तुम्हें मामा इशू के ताता कता करान कहाँ गए थे इशू के ताता कता कराने पुता इशू के ताता क्या ओ क्या ना अंकल वाला दिन नात्रे काले आके जन संबंध यात्री पुराने हैं मैं डैंग एहमे का क्या තිබුණා ඒත් දැන් නවත්තලා තියෙන්නේ අංකල්. පුතා දැන් කතා කරන්න යන්න එපා. මේ හවස ඉදන් දුව නැහැ. අපි පුළුවන් හැමතැනම හෙව්වා කොමාරි එයාගේ කාමරේ පොඩ්ඩක් අපි බලද්දි තමයි ලියුමක් තිබුණේ. ඒක ලියලා තියෙන්නේ නවිදු අයත් එක්ක ගියා මේ අයියා ගැන හොයන්න එපා කියලා. මම ගෙදර නැහැ. ඔව් එයා ගෙදර නැහැ. මෙහෙමයි අංකල් මම දැන් ඔක නවත්තලා ගොඩක් කල් වෙනවා. ඒකින්ද දැන් මගෙත් එක්ක කතා කරන්නවත් නැහැ. පුතා මම දන්නේ පොඩක් රගපාණ්ඩ හදන්න එපා. මේ දුව නැති ඉඳලා අපි මේ ගොඩක් කලබල වෙලා ඉන්නේ. එයාලගේ අම්මත් මේ අඬනවා මොනවා කරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. වත් එක්ක ගියා කියලානේ තියෙන්නේ. මගෙත් එක්ක ගියා කියන්නේ මාත් එක්ක දැන් කතා කරන්නේ නැහැ නේ අංකල්. දැන් දවස් ගාණක් ඉනා. ඒතර මාත් එක්ක ගියා වෙන්න බෑනේ. වත් පොඩක් අංකල් හොයලා බලුවා. වත් එක්ක යන්න. එයා ලියලා තියෙන්නේ එහෙමනේ. ඉතින් මෙහෙමයි දැන් ඔයා පොඩක් අංකල් හොයලා බලන්න ෆෝන් එකේ මේ මාත් එක්ක මෙසේජ් කරලවත් නැහැ මම. මොකද ඔක නවත්තරන්න තියෙන්නේ. එයා ෆෝන් එකත් එක්ක තමයි අරන් ගිහින් තියෙන්නේ. එයාගේ රත්තරන් බඩු එතකොට ඇඳුම් ඔක්කොම පැක් කරගෙන ගිහින් තියෙන්නේ. මම දන්නේ නැහැ. ඉතින් මගෙත් එක්ක මං කතා කරන්නවත් නැහනේ. එහෙම වෙන්න බෑ පුතා. එයා ළඟ ඉන්නවා නම් එයාට ෆෝන් එක දෙන්න. මේ අපි තාම පොලිසියටවත් ගියේ නැත්නම් මේවා පොලිසියට ගියොත් බල්ලක කොහෙද ඉතින්. මේවා ඔයාලා පරිවාසි උනත් දාන්න පුළුවන් පුතා. ඉතින් පරිවාස දාන්න වැරද්දක් කරන්න බෑ. ඉතින් ඔයාලා දෙන්න ගිහින්න තියෙන යා ලියුමේ හැමම ලියලා තියෙනවා. ඉතින් මගෙත් එක්ක ආවේ නැහැනේ. මං කොහෙද මං කතා කරන්නේවත් නැ මාත් එක්ක කොහෙන්දද? ඔයාලගේ ගෙදර එනවා කියලානේ තියෙන. අපි ගෙදර හොයාගෙන එන්නද නැත්නම් දැන්ට දැන්ට මේ ඉක්මනින්ම ෆෝන් එක දුවට දෙන්න. දුවට දෙන්න? දුව කොහෙද මෙහෙ? එයා ලියලා තියෙනවානේ. ලියලා තියෙන ඉඳ කියන්නේ ඔය ළමයා මගේ ළමෙක් වගේ හිතලා තමයි මම මෙහෙම හොඳින් කතා කරන්නේ. ඉක්මනට එයාට ෆෝන් එක දෙන්න නැත්නම් මේක දුර දිග ගෙනියන්න නැතුව. හරි මෙයා අහන්නකෝ. දැන් මගෙත් එක්ක එයා කතා කරන්නේ නැහැ දැන් ගොඩක් කල් ඉඳන්. හරිද දෙන්නම කතා කරලා නවත්තර තියෙන්නේ අංකල්. ආ කියන්නේ එතකොට ඔව් එතකොට මං එයාත් එක්ක මෙසේජ් කරන්නවත් නැහැ. දැන් එතකොට කොහොමද මාත් එක්ක ගියා වෙන්නේ අංකල්? පොඩ්ඩක් හොයලා බලුවා නම් හරි මොකද්ද උනේ කියලා හරියටම. එයා ලියලා තියෙන්නේ එහෙම. එයා ඔයා දන්න කවුරු හරි අතර එයාගේ මොකක් හරි එපෑයක් තිබුණාද? ඒක ඉතින් මම දන්නේ නැහැ. කියානේ දන්නේ. එයාගේ වැරදි තිබුණ හින්දා තමයි අපි දෙන්නම කතා කරලා නැවැත්තුවේ අංකල්. ඔව් එතකොට ඉතින් ඒක මම දන්නේ නැහැ අංකල් දැනගෙන හිටියද නැද්ද කියලා. කොහොම හරි නැවැත්තුවේ ඒ වැරදි හින්දා.
හරි දැන් මෙහෙමයි ඔයා ගාව දැන් නැහැ කියමුකෝ එහෙම වුණත් අපිට පොලිසියට මේක කියන්න වෙනවා ලියුම දුන්නොත් අනිවාර්යෙන් පොලිසියෙන් එනවා ඔයා හොයන්න ඔයාගේ ගෙදර කවුරු හරි දෙමව්පියෙක් ඉන්නවනම් ඉක්මනින් ෆෝන් එක දෙන්නකෝ මම එයත් එක්ක කතා කරගන්න ඔයාලගේ අම්මා හරි තාත්තා හරි අය අම්මා තාත්තා එක්ක කතා කරන්න දෙයක් නැහැ නේ ඉතින් මං ගාව නැහැ නේ අංකල් මම මොනවා කරන්නද අංකල් පොඩ්ඩක් හොයලා බලන්න දැන් මෙහෙම එයා හොයන්න බලන්න හරියට පුළුවන් මොකද දරුවෝ සාමාන්‍යයෙන් බොරු කියනවා මේ අපේ ළමයා වුණත් බොරු කියනවා සෑහෙන්න මේ ඔතන ඉන්නා නම් දැම්ම ෆෝන් එක දෙන්න මෙහෙම වුණොත් අපි ගෙවල් වලින් කතා කරගමු මේ දුර දෙක ගෙන යන්න ඕනේ නැහැ දන්නවනේ ඉතින් මම දැන් අංකල්ට කිව්වනේ එහෙම එකක් නැහැ අනිත් එක ඒක ඔක්කොම නවත්තලා දෙන්නේ මං කතා කරන්නවත් නැහැ අංකල් පොඩ්ඩක් හොයලා බලන්න එම ගෙදර නැත්තම් පුළුවන් හැමතැනම හොයලා බලලා තමයි දැන් මේ ලියුම තියෙනවානේ ලියුමේ සාක්ෂි තියෙනවා ඔයත් එක්ක ගියේ මේ ආවල් වෙලාවට මේමයි මේමයි කියලා ටික විස්තර ගැක් තියෙනවා ඔයාලට ඕන නම් ලියුම උනාත් පෙන්වන්න පුළුවන් ඔයාලගේ ගෙදරම එහෙම නොත් ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන්ද මෙහෙමයි අපේ ගෙදර ඇවිල්ලා දැන් නැහනේ හරි ඇවිල්ලා වැඩක් නැහැ කියන්නේ නැහනේ පුතා මෙහෙමයි ඔයාගේ නම ලියලා තියෙනවා නම ලියලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් පොලිසිය දැන් මේක අපි එන්ට්‍රි එකක් දානවා නම් ඔයාගෙන විස්තර අපිට දෙන්න වෙනවා මේමයි ඇන්ට්‍රි දාන්න තරම් මම දන්නේ නැහැ මොකද්ද කියලා කොහොම හරි මගේ ඔකට කිසිම සම්බන්ධයක් නැහැ මම දන්නේවත් නැහැ කොහොම දෙයක් මට අනිත් එක මට මේ කතා කරන්නවත් මෙසේජ් කරන්නවත් නම්බරයක්වත් නැහැ එයාගේ දැන් ගොඩක් දැන් ටිකක් කල් ඉඳන් මම බොරුවක් එහෙම කියලා තිබුණොත් ඔයාට වෙන දේ වාට හිතා ගන්න බැරි වේ පුතා හරිද හරි ඉතින් බොරුවක් නෙමෙයි මම ඇත්ත කියන්නේ අංකල්ට ඕන ඇන්ට්‍රියක් දාන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ මගේ වැරද්දක් නැහැ ඉතින් මට කියන්න දෙන්නේ මේ ටික තමයි නැහැ කියලා කියනවනම් මේ දෙන්නෝ වාගේ කවගරේ අම්මට හරි ෆෝන් එක නැහැ අම්මට ෆෝන් එක දෙන්න දෙයක් නැහැනේ ඇයි වා එහෙම කතා කරන්න මොකද මම මේ අංකට කතා කරන්න ඕනේ මේක ලොකු ප්‍රශ්නයක් අහන්න ඕනේ වට තේරෙන්නේ නැහැ ඔයා නැතිලා කියලා ඉතින් මම ළමයා වරන් ආවේ නැහැනේ අංකල් ඒක මන් දන්නේ නැහැ ඉතින් මොකද්ද කියලා මන් දන්නේ නැහැ එයා බොරුවට ලියලා ගියාද නැත්නම් මොකද්ද කියලා මන් දන්නේ නැහැ කොමාරි ඉතින් මට නම් ඔගේ කිසිම සම්බන්ධයක් නැහැ. කොමාරි ඔය දෙන්න අතර සම්බන්ධය තිබුණේ නේද මීට කලින්? තිබුණා. ඒත් නවත්තරන්න තියෙන දැන් ගොඩක් කල්. ඔව්. ඒක ඉතින් මන් දන්නේ නැහැ අංකල්ට කියලා තියනවද නැද්ද කියලා. මං කලින් අංකල්ට කතා කරලත් නැහැ. මම දන්නේ නැති මම කොහරි කතා එකපාරක් කිව්වලුවත් එක්ක මෙහෙම එකක් තියනවා කියලා. කොහොම හරි නතර කරා කියලා කිසිම ආරංචියක් ලැබිලා නැහැ මේ ලියුමේ තිබුණ නිසා තමයි පුතාට කතා කරේ දැන් මොකද අපි කරන්නේ වාගේ අර නම තියෙන ලියුමත් එක්ක අපි එහෙම නෝ පොලිසියට දෙන්න වෙනවා මට ඒකට කරන්න දෙයක් නැහැ ඉතින් අංකල් පොලිසියට දුන්නත් ඇන්ට්‍රියක් දැම්මත් මට කරන්න දෙයක් නැහැ මොකද මගේ වැරද්දක් නැහැ නේ ඕකේ නම තිබ්බ කියලා මට කරන්න දෙයක් නැහැ කියලා ඔයා කිසිම බයක් නැත්තම් වාගේ ගෙදර දෙමෝ අපි එක්කන නම් එකක් හරි නැත්තම් දෙන්නකෝ මේ මට පොඩ්ඩක් කතා කරන්න එහෙම වුණොත් හිතා ගන්න බලන්න වාගේ ගෙදර ඉන්නේ කියලා ඔය ගෙදර තමයි ඉන්නේ කොහොමද පුතා බය හින්දානේ ගෙදර කාටවත් දෙන්නේ නැත්තේ අනේ බයකට නෙමෙයි බයක් කරන්න වැරද්දක් කළා නැහැ නේ බය වෙන්න ඒකින්ද අංකල් නෑ අංකල් අංකල්ගේ පැත්තෙන් කැමති දෙයක් කරන්න මට මුකුත් කියන්න ඕනේ නෑ අංකල්ගේ පැත්තෙන් අංකල් බුලුවන් දෙයක් කරන්න මේ පොලිසියනෝන පොලිසියන්නේ මේ කරන්න දෙයක් නෑ මං ඉතින් කියන්න තියෙන්නේ මේ ටික තමයි ඔව් ඔතන මාත් එක්ක ආවේ නෑනේ ඔලියල තිබ්බ කියලා ඉතින් මට නම් කරන්න දෙයක් නෑ නේ මන්ද හරි අපි දැන් යනවා පොලිසියට එහෙම නෝ ලියුමත් එක්ක දෙන්න වෙනවා පුතා පුතාගේ ගෙවල් කොහෙද කැලණියේ හරි කැලණියේ නේද හරි ඔයා ෆෝන් එක එහෙම ඕෆ් කරලා අහුවෙන්න එපා අපිට එහෙම උනොත් කතා කරගන්න ඕන නැහැ සමහරට පොලිසියෙන් වල ඇගෙදරට එයි ඔයා වැරද්දක් කළා නැත්නම් ඔයා බය වෙන්න එපා හැබැයි පුතා මේ ඔයා හදිස්සියත් මේ දෙයට සම්බන්ධ වෙලා තිබුණොත් නම් අනිවාර්යෙන් පුතා ඔයාගෙන බලා ගන්නම් අපි තර්ජනයක් නෙමෙයි කරන්නේ ඔයාට තේරෙනවද ඉන්නේ මං ඉන්න තත්ත්වය හරි මට තේරෙනවා අංකල් පොඩක් හොයලා බලන්න මුලින්ම කොහෙද ගියේ කියලා යාළුවෙක්ගේවත් ගෙදර ගියාද දන්නේ නැහැ නේ ලියුමල් ලියුමක් තියලා යන්නේ නෑනේ එයා ගෙදර තිබුණ ඔක්කොම අරන් ගින් දිනාගේ ඇඳුම් රත්තරම් බඩු හැමදේම ෆෝන් එකවත් තියලා ගින්නේ ඒ මට ඉතින් ඒකට කරන්න දෙයක් නෑ මොකද මාත් එක දැන් කතා කරන්නත් නෑ ගොඩක් කල් ඉඳන් සිම් මෙහෙම කිසිම ගෙදර මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එයාලගේ අම්මත් අඬනවා මට හිතා ගන්න බෑ පුතා හරි දැන් මොකද කරන්නේ ඔයා දන්නේ නැද්ද මෙයා කවුරු හරි එක්ක FIR එකක් තිබුණාද කියලා ඔයාලා දෙන අතර සමහරට නැවතුනේ මේක කාගේ හරි එකක් තිබිලා අහුවෙලා එහෙම නෙමෙයිද එකක් නන් නෙමෙයි ඉතින් ගොඩක් ඒවා තිබුණා ඒ ඉතින් ඒකින්ද තමයි නැවතුනේ ආ එයාගේ වැරදි ගොඩක් හින්දා තමයි අංකල් නැවතුනේ ඉතින් නැවතුනට පස්සේ මං ආයි තව හොයන්න ගියේ නෑ ඊට පස්සේ මොනවද තිබ්බද මං දන්නේ නෑ ඒවා ඉතින් මට වැඩකුත් නෑනේ දැන් ඒකින්ද මං දැන් හොයන්නවත් නෑ කතා කරන්නවත් නෑ දැන් ඔක අංකල් ගොඩක් හොයලා බැලුවා නම් හරි ෆෝන් එක නැද්ද එයාගේ ෆෝන් එක නැහැ පුතා නම්බර් එක කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඔව් පොඩ්ඩක් හොයලා බලන්න නැත්තම් මේ යාළුවෙට හරි කතා කරලා බලන්න අංකල් ගාව නම්බරයක් තියෙනවනේ යාළුවෝන්ගේ හරි.
මොකද මාත් එක්ක නම් ආවේ නැහැ මාත් එක්කව නම් මං අනිත් එක නෑ නෑ කිය කිය ඉන්නේ කෙලිම කියනවා හරි පුතා මේ ඔයා මුකුත් වැරදක් කළා නැත්නම් ඔයාට මුකුත් දෙයක් වෙන්නේ නැහැ හැබැයි කරලා තිබුණොත් නම් පුතා බලා ගන්න මොකද මු ලොකු ප්‍රශ්නයක් මෙතන වෙලා තියෙනවා ඔයාට තේරෙන්නේ නැදින මං ඉන්න තත්ත්වය මෙතන මේ ඉතින් මම වැරද්දක් කළා නෑනේ ඒකින්ද අංකල්ට පුළුවන් දෙයක් ඔයා කරන්න මේ බලන්නක මම ෆෝන් එක ඔෆ් කරන්න නෑ ඕන වෙලාව කෝල් එකක් දෙන්න හරි පුතා මේ හරි වාර මොකක් හරි තොරතුරක් අම්බුණොත් අනිවාර්යයෙන්ම මට කියන්න මොකද වාගේ යාළු යාළුන්ගේ යාළු සමහරට යාගේ යාළු වෙන්න ඇදිනේ ඉතින් මම බලන්න හෙලෝ ඔව් මම බලන්න අංක මම එමෙත් තිබුත් කියන්න හරි හරි මේ මම දැන් පොලිසියට යනවා පොලිසියට ගිහිල්ලා වට කෝල් එකක් ගන්නම් ආන්සර් කරන්න අනිවාර්යෙන් මෙතන එක්කෙනෙක්ට මම දෙනවා කෝල් එක වට හරි හරි Don't fuck with them. Don't fuck with them.